මේ අපූරු කතාව අපට වාර්තා වුණේ මොරගොල්ලාගම ප්‍රදේශයේනි. නාදුනන කටකාර පොඩ්ඩෙකුගේ දුරකතන ඇමතුමකින් සැමියා නැටූ නාඩගමක් තම බිරිඳට අසු වීමේ අපූරු කතාවක් අපට මෙලෙස තඹුල්ලේ ප්‍රදේශයකින් වාර්තා වුණා. වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. ඔහු වෙනත් ප්‍රදේශයක සිට රාජ්‍ය ආයතනයකට පැමිණෙන ආරක්ෂක අංශයේ සේවයේ නියුතු වූවකි. දිවා සේවය හා රාත්‍රී සේවය සඳහා නියමිත සේවා මාරුවලට පැමිණිය යුතුය. ඔහු සේවයට පැමිණෙන්නේ තම තිරෝද රතේනි. ඔහු දිනක් රාත්‍රී සේවය සඳහා පැමිණීමට සූදානම් වෙන අවස්ථාවේදී සිය පිරිය සුපුරුදු පරිදි කෑම වේල සපයා දුන්නේය. එම කෑම පාර්සලයක් රැගෙන ගොස් ඇත්තේ සේවයට නොව අනියම් පෙම්වතියකගේ නිවහනකටය. ඇය විවාහක දරුවෙකුගේ මවක වන නමුත් ඇයගේ සැමියා විදේශගතව සිටින නිසා කිසිවෙකුගෙන් බාධාවක් නොවන ඔහුට එහි නබාතන් ගැනීමටද කිසිවෙකුගෙන් බාධාවක් ද නොවුණි. පසුදින ඔහු සේවයේ නිම වූ ලෙසින් එතනින් පිට වී ඔහුගේ නිවහන කරා ගියේය. එම නිවසේ සිටි කාන්තාවද විනත් ගමනක් යාමට නිවසින් නික්ම ගියේ තම දරුවා අසල්වැසි නිවසක රඳවා තබා ගනිමිනි. එම නිවසේ සිටි දරුවා කිසියම් කටයුත්තකට තම නිවහනට පැමිණියේ ඒ අතර වාරයේය. නිවසේ රැඳී නික්ම ගිය අමුත්තාගේ තීරෝද්‍රා තේලිය කිවිලි එහි දමා ගොස් තිබෙන බව දරුවා දුටුවේය. එම ලිය කිවිලි පරීක්ෂා කිරීමේදී ඒ අතරේ ඔහුගේ දුරකථන අංකයද තිබී හමු වුණි. කටකාර දරුවා පොඩි වූවත් දුරකථන සංවාදවලට රුසියකි. තම නිවසේ දුරකථනයෙන් ඔහු අංකය අමතන්නට විය. දුරකථනයේ නාද වෙද්දී එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ තිරෝදරතරිය දුරාගේ සැබෑ බිරියයි. ආන්ටි අංකල් කෝ අංකල් විලට ගියා පුතේ. ඇය දරුවාට ලෙන්ගතුව තොරතුරු විමසුවාය. ආන්ටි අංකල්ගේ වීල් එකේ ලයිසන් ටික අපේ ගෙදර. ඇයි පුතේ අංකල් ඔයාවද? ඔව් ඊයරෑ අංකල් හිටියේ අපේ ගෙදර. දරුවා සියල්ල වැමැරුවේය. චාටු බස් තොඩා ගෙදරට එන පාරද අසාගත් ඇය සැමියා කුඹුරේ සිටින නිසා තනියම තිරෝදරතේ පදවාගෙන එම නිවහන සොයා ගියාය. අදාළ ලිය කිවිලිකත් ඇය එතනින් නොනැවති සැමියාගේ සේවා ස්ථානයට ගියේ ඔහු ඊයේ රාත්‍රියේ සේවයට ආවේදයි අසන්නටය. නැත එදින ඔහු විවේක දිනයයි. ආයතනයේ සේවකයෝ පැවසූහ. සියල්ල තේරුම්ගත් ඇය යක්ෂයා රෝඩෙන් සැමියා වෙතර ගොස් අඩදඹර වී තම මව්පිය රැකවරණය බලා ගියාලු. මේ අතර මේ අපූරු කතාව අපට වාර්තා වුණේ කරන්දනිය ප්‍රදේශයේනි. ආයතන ප්‍රධානියාට ලම්වීමට ගොස් ආයතන ප්‍රධානියාට පමණක් නොව මුළු ආයතනයටම මුහුණ දීමට නොහැකි වූ පුද්ගලයෙකු ගැන අපූරු කතාවක් අපට මෙලෙස කරන්දනිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. හේමාන බලබල සිටියේ ආයතන ප්‍රධානියා තමාට කිට්ටු කර ගැනීමටය. එයට හේතු කීපයක්ම තිබුණා. එකක් ඔහු සමග ඇසුරු කිරීම ලොකු ගෞරවයක් ලෙස සිටීමය. අනෙක ෂෝට් ලිව් ෂේප් ලිව් පොඩි පහේ අතිකාල පාරක් තමා ගැනීම වැනි සිල්ලර කාරණාය. මේ සඳහා අවස්ථාව උදා වනුයේ ආයතන ප්‍රධානියා ඇතුළු පිරිසක් රාජකාරී කටයුත්තක් සඳහා ඔහු පදිංචි නගරය හරහා කොළඹ සිට කතරගම බලා යාමට යොදාගෙන තිබූ රාජකාරී ගමනය. මේ ඇසූ සැනින් ඔහුගේ ඊයේ මලක් පිපුණක් මෙන් විය. පොස්ලා කතරගම යන අතරමඟ සිය නගරේ ඉතාම සුන්දර තැනක පිහිටි නිවාඩු නිකේතනයක ඔහු පුංචි පහේ පාටියක් සූදානම් කරන්නේ ඒ අනුවය. පොස් සමග ඔහු එකම මේසේ දැන් සිටියේය. මෙය සිහිනයක් දැයි ඔහුට කීප අවස්ථාවකම සිහි වූවත් බොස් තමා සමග එකම මේසේ සිටිනු සැබෑවක් පැව් දැනුණු විට ඔහුගේ සතුට නිම්හිම් නැතුවාක්සේ විය. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යමින් තිබුණි. හදිසියෙම ඔවුන් පාටිය දැමූ නිවාඩු නිකේතනය ඉදිරිපිට තිරෝද රථයක් නතර කෙරුණි. එයින් බැසගත් කාන්තාවක් සාදේ මැදට පැන්නාය. හා තමුසේ අතත් මේ වැඩනේ. ගෙදර දරුවන්ට කන්න මෙලෝ දෙයක් නැහැ. තමුසේ මෙතන පාටි තමනවා. අනේ හැබෑවටම මෙහෙමත් මිනිහෙක්. මම අද කිව්වනේ බොන්න එපා. බොන තැන හොයාගෙන එනවා කියලා. එනවා දැන් ඉතින් ගෙදර යන්න කියමින් ඔහුට කිසියම් දෙයක් කතා කරන්නට ඉඩ නොදී ඇදගෙන ගොස් තීරෝද රථයේ නම්බාගෙන යන්න ගියාය. සිදු වූ ඇති දේ තේරුම් ගැනීමට බොස් ඇතුළු පිරිසට වැඩි වේලාවක් ගත නොවීය. මේ නිසාම ඔහු සූදානම් කළ සාදයේ පරපැන ගෙවන්න සිදු වුණේ බොස් ඇතුළු පිරිසටය. ආයතන ප්‍රධානියාට කිට්ටු වෙන්න ගොස් භාර්යාව කළ මේ අවනම්බු සාගත වැඩේ නිසා දැන් ඔහුට මුළු ආයතනයටම මුහුණ දී ගන්නට බැරිව වෙන සේවා ස්ථානයකට මාරු වීමක් ගැනීමට දිවා රෑ නොබලා මහන්සි වෙනවාලු. මේ අතර මේ අපූරු කතාව අපට වාර්තා වුණේ උතුරු මැද පළාතෙනි.
උතුරුමැද පළාතේ කාටගස්ති ගලියට නුදුරුකමකින් අසන්නට ලැබුණු මෙම කතා ප්‍රවෘත්තියේ මීට වසර කිහිපයකට පෙර සිදු වූ අතර එය තවමත් ගමේ තරුණයන්ගේ කටගැස්මක් බවට පත් වී ඇත. වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය. ගුණවීර දරුවන් තුන් දෙනෙකුගේ පියෙකු වූවද තම අල්ලපු ගමේ කාන්තාවක සමග අනියම් ඇසුරක් පවත්වන බව ආලපාල උදවියට නම් රහසක් නොවීය. සතියකට සැරයක් හෝ දෙසරයක් රාත්‍රී කෑමෙන් පසු කඩේ පැත්තේ ගිහින් එන්නම් කියමින් පා පැදියට නැග ගම දෙසට යාම ගුණවීර පුරුද්දක් කරගෙන සිටියේය. පාරට අලුතෙන් බොරළු දමා ඇති නිසා ඈතට යනතුරුම බයිසිකලයේ ශබ්දය ඇසෙන බවින් ඔහුගේ බිරිඳ ඒ හඩට කන් දීගෙන සිටීමටද පුරුදු වී සිටියාය. ඔහුගේ මේ අනියම් සම්බන්ධයේ බිරිඳ මිලිනාගේ කන්ට යාමට වැඩි දවසක් ගත නොවුණේය. අල්ලපු ගමට යාමට නම් ඇත්තේ එකම පාරක් බවත් එම පාර ගම දෙසට නොව අනෙක් දිසාවට යා යුතු නිසා මේ මිනිසයා ගෙදර පව් කරගෙන යන්නේ කොහොමදයි මිලිනා 17 කල්පනා කළාය. බයිසිකලයේ ආපසු එන හඬ ඇසෙන විට රාත්‍රී දොර ඇරීමටද බිරිඳ සූදානම් වී සිටින්නීය. තම සැමියා අල්ලපු ගමට යන කතාව පිළිගන්නේ කෙසේදැයි සිතූ මිලිනා එදින සැමියා ගම දෙසට ගිය පසු වැටමුල්ලේ මල් පදුරක් යට සැඟ වී සිටියාය. සැමියා පිටත් වී විනාඩි කිහිපයක් ඇතුළත බිරිඳට පාරේ අමුතු දර්ශනයක් ඈතින් දිස්වුණි. ඇයි තාමත් විමසිල්ලෙන් බලා සිටියදී එම දර්ශනය ටිකෙන් ටික තම නිවස පසු කරන්නට ආසන්න වෙද්දී ඇය පැහැදිලිවම එය හඳුනාගත්තාය. තම සැමියා ඇඳ සිටි කමිසය ගලපාගෙන බයිසිකලය කරේ තියාගෙන ඉතා පරිස්සමෙන් අඩිතබමින් හොරෙකුසේ යන දුටු මිලිනාට ඉවසීමේ සීමාව පැන තිබුණි. ඇය ඉදිකඩුල්ලට හරස් කර තිබුණු උණ බම්බුවක් අතරගෙන පාරට පැන දෑත බදා සැමියාගේ පිට හරහා පාරක් එල්ල කළාය. ගුණවීර බයිසිකලයක් තමා ඇගේ මුළු වීරයම ගෙන දුවන්නට පටන් ගත්තේය. සතියකට පසු ගමට ආ ගුණවීරට පොලිසියට ගොස් කට උත්තරයක් දීමෙන් පසු ඔහුට අල්ලපු ගම තහනම් කලාපයක් විය. මේ අතර මේ අපූරු කතාව අපට වාර්තා වුණේ මෙරට ප්‍රධාන පෙළේ නගරයේ කිනි පෙතරේරු වෘත්තියේ නිරත වූ වෙකුවන ඔහු හදිසි අවශ්‍යතාවක් වෙනුවෙන් ගමේ මුදල් පොලියට දෙන තැනැත්තෙකුගෙන් පොලියට මුදලක් ලබා ගත්තේය. මුල් මාස කිහිපයේ පමණක් නියමිත දිනට පොලිය ගෙවූ නමුත් මුදල් අඟහිගතාව මත පොලි මුදල් ගෙවීම නියමිත දිනට සිදු වූයේ නැත. මේ හේතුව නිසා වෙනදා මාසකට දිනක් පොලි මුදල ගෙන යාමට නිවසට එන තැනැත්තා දවස ගානේම වාගේ මුදල් ඉල්ලා නිවසට ආවේය. කලහයක් නොමැති තැන ඔහුට ඇතැම් විටක සැඟ වී සිටීමට පවා සිදු විය. එසේ නිතර දෙවෙලේ නිවසට පැමිණෙන ඔහු සමග නායකරුගේ බිරිඳ අනියම් සම්බන්ධතාවක් පටන් ගන්නේ ඒ අතරය. දැන්නම් පොලී කරු නායකරුගේ නිවසට යන්නේ මුදල් බලාපොරොත්තුවෙන්ම නොවේ. දින ගණනාවක් යද්දී අසල්වැසි නිවෙස්වල සිටින්නන්ට මේ රහසක් නොවුනත් නායකරුට එහි සැකයක් ඇති වූයේ පසුවය. එහෙත් මෙම සිද්ධිය අසල්වැසියන් නොදන්නවා ඇතැයි ඔහු සිතුවේය. ඕකට මම හොඳ පාඩමක් උගන්වන්නම්. නායකරු එසේ සිතූ වාර අනන්තය. එහෙත් මෙය ආරවුලක් බවට පත්වුවහොත් සිද්ධිය ගම පුරා පැතිර ගොස් තමන්ට ගමට මුහුණ දිය නොහැකි වෙතැයි ඔහු සිතුවේය. ඒ නිසාම මෙම සිද්ධිය ඉවසා සිටීමට හැම විටම පාහේ වග බලාගත්. දිනක් ඔහු රාජකාරියට ගොස් හදිසි අවශ්‍යතාවක් වෙනුවෙන් නිවසට යද්දී තම බිරිය පොලීකරු සමග පෙම්සුව විදින අයුරු දැකීමෙන් ඔහුට යකා නැග්ගේය. මෙතෙක් රැකගෙන ආත්ම ගරුත්වය අමතක විය. අතින් පයින් පොලීකරුට දිගට හරහාට පහර දුන්නේය. වෙන අඩගසා ගැනීම නිසා මෙය ගෝරනාඩුවක් බවට පත් විය. අසල්වැසියෝද නිවසට දිවවිත් ඒ පිළිබඳ විමසූහ. අද නම් වැඩේ ගමටම පත් වුණා. මගේ ආත්ම ගරුත්වය ඉවරයි. එසේ සිතූ ඔහු සිද්ධිය සැඟවීමට ක්‍රමයක් කල්පනා කළේය. බලපං අක්කේ, මම මුන්ගෙන් ණයට ගත්ත සල්ලි ඒක ඇත්ත. ඒත් පොලිය ගන්න වුණත් ගෙදරකට එන විදිහක් තියෙනවා. මේ කොරෝනා කාලේ අපිට රැකෙන්න ඕනේ. මේකක් ඉදර ආවේ මාසයක්වත් දාන්නේ නැතිව. මට ඒකට විරුද්ධ වෙන්න අයිතිය තියෙනවා. අපි ජීවත් වෙන්න ආසයි. මීටරය දුර රකින්න කියලා නිතරම කියනවා. අඩු ගානේ ඌ සෙන්ටිමීටරයක දුරක්වත් රැක්කද ඌට කියවුනේ ඉබේටමය. සිදු වූ දේ තේරුම්ගත් අසල්වැසියන් ඉන්නෙහාට කිසිත් නොවිමසා හිනාව තද කරගෙන එතනින් පිට වූ වේය. මේ අතර මේ අපූරු කතාව අපට වාර්තා වුණේ දකුණු පළාතේ උපනගරයකිනි. කොරෝනා විවසනය බස්වලට පැන වූ නවනීතියෙන් බස් ප්‍රේමයකට කණකොකා ඇඳීමේ අපූරු කතාවක් අපට මෙලෙස දකුණු පළාතෙන් වාර්තා වුණා. ඔහු තරුණ හැඩකාර කොන්දොස්තරවරයෙකි. පසුගිය කාලවල ප්‍රවාහන ගැටලු පැවතියත් කාර්යාල සේවිකාවක වූ ඇයට ගමන් පහසුකම් සැලසුනේ ඔහුගෙනි.
මුලදී පැවති හිතවත්කම පසුව පෙම් සම්බන්ධතාවයකට පෙරළුණි මේ නිසාම පසු කලෙක මේ මාර්ගයේ කතරම් බස් ගියත් ඇය මේ බසයේම එනතුරු මඟ බලාගෙන සිටීම තරම් ප්‍රේමය මෝරා තිබුණි ඇය මේ බසය බලාගෙන සිටියත් බසය ඇය පසු කරගෙන වේගෙන් ගියේ මේ කොන්දොස්තර සිටියදීමය බසය නොනවත්වීම පිළිබඳ කොන්දොස්තර ගමනාන්තයේදී රියදුරකින් විමසූ විට ඇයි ඔයාමනේ කිව්වේ ආසන ගානට සෙනඟ ඉන්නවා කියලා වැඩිපුර එක්කගෙන හරි පටවගෙන හරි ගිහින් මට උසාවි ගානේ රස්තියාදු වෙන්න බෑ ඔහු කීවෙන් කොන්දොස්තර පරාජය බාරගත්තත් ඒ සමගම ඔහුට ඇයගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි එයින් කියවුනේ එදින සේවයට යාමට බැරි වූ බවත් මේ සම්බන්ධතාවයට නැවතීමේ තිත තබන බවත්ය